අවසානයි මෝහය නැමැති අඳුර දුරුකොට ප්‍රඥාවේ ආලෝකයෙන් දනන් සිත් සුවපත් කරන්නා වූ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධර්මානුශාසනාව ආරම්භ කරන්න අපි දැන් සෝදානම් අද අපගේ ගෞරවනීය ආරාධනෙන් ධර්මානුශාසනාව උදෙසා වැඩම කොට වදාළ පූජ්‍යපාද ගලිගම්මුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අපි ඉතාම නමස්කාර පූර්වකව අද ධර්මානුශාසනාව උදෙසා පිළිගනු ලබනවා අද මේ ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වයේ ලබා දෙන්නේ පහළ බෝමිරිය දයානන්ද කොතලාවල මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුත් එවැගේම සීඹලාපේ HD ගුණසේකර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුත් එවැගේම ගම් වානලුවේ සිරිමා පතිරණ මහත්මියත් එවැගේම පහළ බෝමිරියේ වින්සන් ප්‍රේමදාස මහතා ඇතුළු සියලු දෙනා විසින් අද මේ ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙනවා अभी मुलिन्म तिसरन सहित पंचशीले समाधान वेमु ए संधा सिलु देनाम साधु कार्याक पावत्तुला तेवराक नमस्कारे केमु अवसराय अपे हामदुरुने नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं सरणं गच्छामि बुद्धं सरणं गच्छामि धम्मं सरणं गच्छामि धम्मं सरणं गच्छामि संघं सरणं गच्छामि संघं सरणं गच्छामि द्वितीयंपि बुद्धं सरणं गच्छामि द्वितीयंपि बुद्धं सरणं गच्छामि द्वितीयंपि धम्मं सरणं गच्छामि द्वितीयंपि धम्मं सरणं गच्छामि द्वितीयंपि संघं सरणं गच्छामि द्वितीयंपि संघं सरणं गच्छामि तत्यंपि बुद्धं शरणं गच्छामि तत्यंपि बुद्धं शरणं गच्छामि तत्यंपि धम्मं शरणं गच्छामि तत्यंपि धम्मं शरणं गच्छामि तत्यंपि संघं शरणं गच्छामि तत्यंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि हामे सुमिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि हामे सुमिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वीरमणी सिक्खापदं समादियामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन संपादेत आमबन्ते साधु 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 समन्ता चक्रवालेषु हट्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदंता धम्मश्रवण कालो अयं भदंता धम्मश्रवण कालो अयं भदंता साधु साधु नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 හොඳයි කවුරු සාදු කාර්යයක් දෙන්න साधु 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 වාසනාවන්ත පින්තුනි අද ඔබ කවුරුත් ඊටාම සද්ධාවෙන් बौद्ध रूपवाहिनी बौद्ध ग्वान निधि ओसे तमंगी जीवितेट विशाल पिनक लबेन आकारे धर्म दान मे पिनकम अद सिदुकर्ण दवस बुद्रजान वहंसी पेन्वे मे लोके दिन दान अतर अग्रतम दाने तमय धर्म दाने धर्म की आदि तव किनेकुट दहम्यस लबागन उपकार किरी
දැන් අපිට හැම කාලෙකම ආහාර පාන දන් දෙන්න පුළුවන්. හැබැයි ධර්ම දානයක් දෙන්න පුළුවන්කම එහෙම ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නෙත් ලෝකේ ඊටාම කලාතුරකින්. බුද්ධ කියන වචනේ පවා රහතන් වහන්සේලා පෙන්නලා දෙනවා බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ කියලා. බුද්ධ කියන වචනයත් බුදුරජාණන් වහන්සේලා ලෝකේ කල්ප සිය ගණනකින් දුර්ලභයි කියලා. සමහර කාල දිහා බලපුවාම කල්ප සිය ගණන් බුදවරු පහළ වෙලාම නැහැ ලෝකේ. ඒ නිසා ධර්ම දානයක් ධර්මයේ බුදු කෙනෙක් අවබෝධ කරගත්ත ධර්මයේ බිඳක් කෙනෙකුට ලබා දෙනවා කියන්නේ ඒක විශාල පිනක්. ධර්ම දානේ තමයි දානයන් අතර අග්‍රම දානේ බවට පත් වෙන්නේ. මේ පිරිස අද දවසේ ඒ ධර්ම දානමේ පින්කමක දායකත්වයේ බාරගත් පිරිසක්. පින්තුනි අද දවසේ අපි කොහොමද මේ පුනර්භවයේ නැති කරගන්නේ? පුනර්භවයෙන් නිදහස් වෙන්නේ කොහොමද? මොකද්ද මේ පුනර්භවය කියලා අපි ටිකක් කතා කරමු. පුනබ්බව පුනර්භවයේ භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. විපාකයක් පිණිස කර්මයක් සකස් වීම නිසායි උපදින්නේ. දැන් පටිච්ච සම්පාදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ භවපච්චයා ජාති. ඉපදීමට හේතුව තමයි විපාක පිණිස කර්ම සකස් වීම. එතකොට කාම භව, රූප භව, අරූප භව හැටියට විපාක පිණිස කර්ම සකස් වෙන ක්‍රම පෙන්නනවා. කාම ලෝකේ විපාක පිණිස කර්මය හැදෙනකොට කාම ලෝකයක උපදිනවා. කාම ලෝක කියන්නේ මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සතර අපාය කියන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයන් තුලින් සතුටක් උපදින. පංචකාමයන් තුල සැපය සොම්නස විඳිමින් ජීවත් වෙන ඒවට ආස කරන ලෝකවලට කියනවා කාම ලෝක. ඒ කාම ලෝකයේ උපත පිණිස කර්මය හැදෙනකොට කාම ලෝකේ උපදිනවා. භවපච්චයා ජාති. රූප ලෝක කියන්නේ මේ පංචකාම ඉක්මවා ගිහිලා ධ්‍යාන වඩනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන සමාධිය ධ්‍යාන දියුණු කරපු කෙනෙක් මරණින් මත්තේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අන්න රූප භවයේ සකස් කරපු කෙනා රූපී බ්‍රහ්ම තලවල උපත කරා යනවා. ඊළඟට අරූපී ධ්‍යාන වඩපු කෙනා ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන අරූප ධ්‍යාන දියුණු කරොත් මරණින් මත්තේ ඒ අරූපී බ්‍රහ්ම තලවල උපදිනවා. එතකොට ලෝකේ උපදින්න තියෙන්නේ ඔන්න ඔය ටික විතරයි. එක්ක කාම ලෝකයක්, එක්ක ධ්‍යාන වඩාගෙන උපදින රූපී බ්‍රහ්ම තලයක්, එහෙම නැත්නම් අරූපී බ්‍රහ්ම ලෝකයක්. ඔතනින් එහා උපදින්න තැනක් නැහැ. එතකොට මේ උපදින්න තියෙන තැන්වල කෙනෙක් මනුස්ස මෞකුසවල් ඇසුරෙන් එක්ක තිරිසම් මෞකුසින් උපදිනෝ, බිත්තර ඇතුලෙන් උපදිනෝ, තෙත් පරිසරයවල් වලින් උපදිනෝ, ඕපපාතිකව පහළ වෙනවා. ඔය සතරාකාරීම උපදින්නේ විපාක පිණිස හැදෙන කර්මය නිසා, භවය නිසා. එතකොට නැවත නැවතත් විපාක පිණිස කර්ම සකස් වෙවි සත්වයා උපත කරා යන ස්වභාවයට කියනවා පුනර්භවය. භවය නැවත නැවත සකස් කරලා දෙනවා පුනබ්බව. ආය ආයමත් විපාක පිණිස කර්ම සකස් කරමින් උපත කරා යනවා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර එදා බෝසත් පුතෙක් හැටියට ලුම්මිණි සල්වනේදී පින්වන්ත මහාමායා දේවියගේ කුසෙන් ලෝකයට බිහි වෙච්ච දවසේම කතා කරා. ඉපදිච්ච දවසේම කතා කරන දරුව ගැන අහලා තියෙනවද? බෝසතාණන් වහන්සේ ආත්ම තුනකදී ඉපදිච්ච ගමම්ම කතා කරා කියලා. මේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු ගමනේ ආත්ම තුනකදී කතා කරන. ඒක ආත්මයකදී පුංචි කාලේ මේ දරුවා ඉපදිච්ච ගමම්ම සක්‍ර දෙවියන් සඳුන් ගැටයක් අතට දෙනවා. මේක අතේ උණ්ඩි කරගෙන හිටියා. අම්මා අහනවා බොහොම ආදරේ මොනවද පුතේ ඔය අතේ තියාගෙන ඉන්නේ? අම්මේ මහා ඖෂධයක් කියව. අන්නේ තුලින් තමයි එදා නම වැටුනේ මහෞෂධ කුමාරය හැටියට. අන්න ඉපදිච්ච ගමන් කතා කරපු එක ආත්මය. ඊළඟට වෙස්සන්තර ආත්මේ ඉපදිච්ච ගමන්ම අම්මා දිහා බලලා ඇහුවේ අම්මේ දන් දෙන්න මුකුත් නැද්ද කියලා. දන් දෙන්නම ඉපදිච්ච ආත්මේ.
ඒ වෙලාවේ දහසකින් බැඳි රන් කහවණු පොදියක් අතේ අත ළඟට ලං කරනකොටම එහෙම අතින් අල්ලලා ඉතර හිටපු මෑණි කෙනෙක්ගේ අතට දන් දුන්නා. එතකොට ඊළඟ ආත්මේ තමයි බුද්ධත්වයට පත් වෙච්ච ජීවිතේ උපදිනකොටම කතා කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලෝකේ අග්‍රතම කෙනා. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකේ ජ්‍යෙෂ්ඨතම කෙනා. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. අය මන්තිමා ජාති මේ මගේ අන්තිම ඉපදීමයි. නත්ති දානි පුනබ්බවෝ මේන් මතු පුනර්භවයක් නැත. අන්න පුනර්භවය ගැන ආයමත් මේන් මතු ඉපදීමක් නැත කියන සිංහනාදය කරගෙනමයි ඉපදුනේ. එතකොට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ එදා බෝසත් පුතෙක් හැටියට ඉපදිච්ච දවසේම කරපු සිංහනාදයේ තුල සඳහන් වෙනවා අය මන්තිමා ජාති නත්ති දානි පුනබ්බව මේ මගේ අන්තිම ඉපදීම ආයමත් පුනර්භවයක් නැත කින ඒ මහා සිංහනාදයේ කරගෙනමයි බිහි වුනේ. නමුත් සාමාන්‍ය සංසාරික සත්වයා කෙලෙස් සහිත කෙනා පුනර්භවයක් තියෙනවා. පුනර්භවය කියන්නේ ආයමත් විපාක පිණිස කර්ම හැදෙන නිසා ඒ කර්මයට අනුව උපදින. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා මේ ලෝකේ සත්වයන් මේ පුනර්භවයේ කරා යන ආකාරය. උන්වහන්සේට තියෙනවා චුතූපපාත කියලා ඥානය. ඒ කියන්නේ කෙනෙක් මැරුණහම උපත කරා යන ආකාරي දකින්න පුළුවන්. දැන් අපිට කෙනෙක් මැරුණා කියලා පේන්නේ ඒගාගේ හුස්ම නතර වෙලා නම් අල්ලලා බලනවා නාඩි වැටෙනවද කියලා. ඊළඟට පෙනහල්ලේ ක්‍රියාකාරීත්වය හදවතේ ක්‍රියාකාරීත්වේ නතර වෙලා ඇඟ සීතල වෙලා ශරීරයේ තියෙන තේජෝ ධාතුව බැහැර වෙලා මේ වගේ ලක්ෂණ වලින් කෙනෙක් වෛද්‍යවරයෙක් වේවා තීරණයකට එනවා මේ කෙනා මැරුණා කියලා. නමුත් ඔහු මැරෙනකොට ඔහුගේ මානසික ලෝකය කර්මානුරූපීව විඥානේ බැහැර වෙලා උපත කරා ගිය හැටි දැක්කද වෛද්‍යවරයා? ඒක පේන්නේ. අන්න ඒක දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවා ගත්ත කෙනෙකුට විතරයි. අන්න බුදුරජාණන් වහන්සේට තිබුණා මේ ඥානය. උන්වහන්සේ මේ ඥානය තුලින් දකින් ආකාරය උපමාවකට පෙන්නනවා හරියට කන්දක් මුදුනේ ඉන්න කෙනෙක් පහළ බලාගෙන ඉන්නව නගරයක් දිහා. මේ නගරයේ ළඟම තියෙන කඳු මුදුනක් කියලා හිතමු. හොඳ ඇස් ඇති පුරුෂයෙක් මේ දිහා බලාගෙන ඉන්නකොට පේනවා මේ නගරේ මිනිස්සු එහා මෙහා ඇවිදගෙන යනවා පේනවා. සමහරු එක ගෙදරකට යනවා, පාරට එනවා, ඇවිදගෙන ගිහිල්ලා තව ගොඩ නැගිල්ලකට යනවා, කඩේකට යනවා. එතකොට මේ යන මිනිස්සු සමහර වෙලාවට ගෙවල් ඇතුළට යනවා, ගෙදරින් පිටට එනවා, එහා ගෙදරට යනවා. මේ වගේ එහා මෙහා ගමන් කරන මිනිස්සු එකින් එක නිවසෙන් නිවසට ගොඩ නැගිල්ලෙන් ගොඩ නැගිල්ලට මාරු වෙමින් නගරේ ඇවිදගෙන යන ආකාරي පේනවා. කඳු මුදුනක් දිහා ඉඳන් හොඳට බලාගෙන ඉන්න නගරේ දිහා බලාගෙන ඉන්න කෙනෙකුට අන්න ඒ වගේ කියනවා මිනිස් හැස ඉක්මවා ගිය දවසකින් මනුස්ස ලෝකයේ අය මරණයටපත් වෙලා තිරිසන් අපායට යන හැටි, තිරිසන් ලෝකයේ ඉන්න සත්වෝ මරණයටපත් වෙලා නිරේට වැටෙන හැටි, එතනින් ප්‍රේත ලෝකවලට යන හැටි, ප්‍රේත ලෝකවලින් චුත වෙලා සමහර වෙලාවට මනුස්ස ලෝකෙට එන හැටි, මේ වගේ මේ ලෝකයේ ඉන්න සංසාරික සත්වයන් නිරේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපායේ, මනුස්ස ජීවිතවල, දිව්‍ය ලෝකවල ඉන්න අය ඒ ආත්මවලින් කර්මානුරූපීව චුත වෙලා ඒ තැන්වල උපත කරා යන ආකාරය හොඳට දකිනවා කියනවා චුතූපපාත ඥානය තුලින්. අන්නේ දැකීම තුලයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන මේ පුනර්භවයේ නවත්ත ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජීවිතේ බර වෙලා තියෙන්නේ කොහෙටද වැඩිපුරම? අපායට. සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ තැනක් කියලා. ඒ කියන්නේ වැඩිපුරම ජීවත් වෙන්නේ අපායවල. දැන් මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බෑනේ අපි පටන් ගත්ත තැන. බුදුරජාන් වහන්සේ පෙන්නේ පුබ්බා කෝටි න පඤ්ඤායති. මේකේ කෙලවරක් හොයාගන්න බෑ කියලා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා විමසුව ආපස්සට බලාගෙන බලාගෙන ගියා සංවට්ට විවට්ට කල්ප ගණන්. මේ විශ්වය හටගෙන නැති වෙලා යන කල්ප ගණන් ආපස්සට බැලුවා. ඒ බලන බලන හැම ආත්මිකම යම් තැනක ඉපදිලා ඉන්න.
එක්ක මිනිසෙක් නමින් එක්ක තිරිසන් සතෙක් විදියට එක්ක පෙරේතෙක් විදියට එක්ක නිරිසතෙක් විදියට කොහේ හරි ඉපදීමක් තියෙනවා. එතකොට මේකේ කෙලවරක් හොයන්න බැරි මේ දීර්ඝ සංසාර ගමනේ වැඩිපුරම කාලයක් ජීවත් වෙලා තියෙන්නේ කොහෙද කියලා හොයාගෙන ගියොත් අපායේ තමයි මුණ ගැහෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ තැනක් කියලා. ඒ කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ වැඩිපුරම ඉන්නේ මහ ගෙදරනේ. ඔය ඉඳලා හිටලා තමයි නගරයට යනවා, බඩුවක් මුට්ටුවක් ගේන කඩේකට යනවා. රස්සාවට ගියත් හවස ගෙදර එනවනේ. අන්න ඒ වගේ කලාතුරකින් තමයි කියන ඔය සුගතියකට යන්නේ. වැඩිපුරම ඉන්නේ අපායවල වල කියන සංසාරික සත්වයා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා පෙන්නලා දෙනවා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් මේ තුවාලි සනීප කරගන්න මහන්සියක් ගන්නවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියන මේ වගේ භයානක ඉරණමක් තියෙන. මොකද බුදුරජාණන් වහන්සේට පුද්ගලයන් දිහා බලනකොටම ඔහුගේ අනාගතය ගැනත් පේනවා. එක අවස්ථාවක සිංහනාද කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ දකිනවා මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන ආකාරය රටාව උන්වහන්සේට පේනවා. මේ චේතනාව තුළ කර්ම රැස් කරගෙන තියෙන ආකාරය දකිනවා ඒ කෙනා දිහා බලනකොට. එතකොට බුදුරජාණන් වහන්සේ ඊයයි දිහා බලලා කල්පනා කරනවා මේ පුද්ගලයා දැනටමත් තමන්ගේ සිත කය වචනෙන් මේ වගේ අකුසල් කරගත්ත කෙනෙක්. මේකෙන් වලකින්නේ නැතුව තව දුරටත් ඔය අකුසල් කරගෙන කරගෙන ගියොත් නම් ඒකාන්තයෙන්ම නිරේටම වැටෙනවාමයි. ඒ පුද්ගලයා දිහා බලලා උන්වහන්සේ කල් තියාම උන්වහන්සේට වැටහෙනවා කියනවා මේ උපදින්නේ මේ තැනමයි කියලා. ඒක උපමාවකට පෙන්නනවා. පාරක් තියෙනවා, මේ පාර ගියොත් වැටෙන්නේ ගිනි අඟුරු වලකට. කෙනෙක් මේ පාර දිගේ යනවා. එතකොට පාර අයිනේ ඉන්න ඇස් ඇති පුරුෂේ කල්පනා කරනවා මේ මිනිස්සයා මේ පාරේ තවත් ඉස්සරහට ගියොත් නම් අර ගිනි අඟුරු වලේ වැටෙනවාමයි. පස්සේ ගිහින් බලනකොට දකිනවා අර වලේ වැටිලා ගිනි අඟුරු වලේ කෑග ගහ විලාප දෙදී දුක් විඳින ආකාරය දකිනවා ගිහින් බලනකොට. අන්න ඒ වගේ කියන බුදුරජාණන් වහන්සේ සමහර පුද්ගලයන් දිහා බලනකොට ඒ අය රැස් කරන මේ කර්මයන්ගේ ස්වභාවය සිත කය වචනෙන් කරන අකුසල් දිහා දකිනකොට උන්වහන්සේට හිතෙනවා කියනවා මේ පුද්ගලයා මේ විදියට හිටියොත් නම් ඒ කාන්තෙම නිරේ වැටෙනවාමයි. පස්සේ කාලේ බලනකොට නිරේ වැටිලා දුක් විඳිනවා බුදු ඇසින් දකින්න ලැබෙනවා කියලා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ මිනිස්යන් ජීවත් වෙන ක්‍රමයට උන්වහන්සේට හිතෙනවා දැනටමත් සිත කය වචනෙන් රැස් කරගෙන තියෙන අකුසල් ටික දිහා උන්වහන්සේ දකිනවා. තවදුරටත් ඔය ජීවිතේ ගත කරොත් නම් ඒ කාන්තීම තිරිසන් ලෝකෙමයි කියලා පේනවා. පස්සේ කාලේ දකිනවා තිරිසන් සත්තු අතර ඉපදිලා දුක් විඳින ආකාරය. ඔය විදියට බුදුරජාණන් වහන්සේ මේ හැම කෙනාගේම ජීවිතවල රැස් කරගන්න කුසලා කුසල කර්මයන්ගේ ස්වභාවය දැකලා කල් තියාම ඔහු ගැට තීරණයකට එනවා කියන. හැබැයි මේක වෙනස් කරගන්න බැයිද? පුළුවන්. වීරියවන්ත කෙනෙකුට වෙනස් කරගන්න පුළුවන්. අන්න ඒ නිසයි ධර්මයේ ගැන මේ ධර්ම මාර්ගයේ ගැන පෙන්වන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. කර්මයන් නිරුද්ධ කරන මාර්ගය. දැන් අච්චර මිනී මරපු අඟුලිමාල රහත්ුනේ ඒ කොහොමද? වීරිය නිසා. මේ බුද්ධ ශාසනය තුල ආනන්තරිය පංචානන්තරිය අකුසලයක් කරලා නැත්නම් මේ ජීවිතේම වීරියවන්ත කෙනෙකුට ධර්ම අවබෝධයකට යන්න පුළුවන් කියන. අන්න ඒ නිසා වීරිය මත තමයි ප්‍රතිඵලය ගන්න තියෙන්නේ. දැන් බලන්න බුදුරජාන් වහන්සේ කොච්චර මේ වීරියට තැනක් දෙනවද කියලා. සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය එතන තියෙන්නේත් වීරියමයි. සතර ඍද්ධිපාද කියලා ගත්තාම එතන තියෙනවා විරිය ඍද්ධිපාදේ කියලා වීරිය ගැන කතා කරනවා. පංච ඉන්ද්‍රිය ගැන කතා කරනකොට විරිය ඉන්ද්‍රිය කියලා වීරිය ගැන උගන්වනවා. ඉන්ද්‍රියක් හැටියට වඩන්න කියනවා වීරිය. පංච බල ධර්ම ගැන කතා කරනකොට විරිය බලය කියලා බලයක් හැටියට වීරිය තමා තුළ දියුණු කරගන්න හැටි උගන්වනවා. සප්ත බොජ්ජංග ගැන කතා කරනකොට විරිය සම්බොජ්ජංගය කියලා උගන්වනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ගත්තා සම්මා වායාම කියලා තියෙනවා.
එතකොට මේ හැම තැනම වීරිය නෙමෙයිම දුගන්නන්නේ වීරියෙන්මයි මේක යන්න තියෙන්නේ ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන අංග අතරින් අප්‍රමාදී බව තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියේ මේ සියලු ಗುಣ වඩා ගන්න තියෙන්නේ කුමක් මතද අප්‍රමාදයේ තුල වීරිය මත ඒකනේ පිරිණිවන් පාන ලෑස්ති වෙච්ච වෙලාවේ හැබැයි බලන්න බුද්ධිමත් කෙනාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පහන සූදානම් වෙච්ච වෙලාවේ එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්යානයේට රැස් වෙලා හිටපු භික්ෂුන් වහන්සේලා අතරින් කෙලෙස් සහිත බොහෝ දෙනා හඬා වැළපුණා. ආනන්ද හාමුදුරුවෝ කොච්චර හඬා වැළපුණා. රහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගත්තා. ඒ අතරේ හිටිය සුබද්ද කියලා තරුණේ ඔහු සෙනඟ පීරගෙන දුවගෙන දුවගෙන ආවා අනේ මට ගැටලුවක් තියෙනවා මට බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න ඕනේ කි. උන්වහන්සේ පිරිණිවන් පාන්න කලින් මගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ආනන්ද හාමුදුරුව අල්ලගත්ත හා හා යන්න එපා බුදුරජාණන් වහන්සේ බොහොම ගිලන් වෙලා ඉන්නේ. උන්වහන්සේ පිරිණිවන් පාන්නයි මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේව වෙහෙසවන්න එපා කිය. මේක ඇහුණ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ කතා කරා ආනන්ද ඔයි සුබද්දට එන්න දෙන්න කීවා. සුබද්ද එන්නේ තථාගතයන් වහන්සේ වෙහෙසවන්න නෙමෙයි කීවා. එන්නේ ඇත්තටම අවබෝධ කරගන්නයි කීවා ඔය ධර්ම කරුණ වහන්න එන්න. බුදුරජාණන් වහන්සේ කතා කරා සුබද්දට තියෙන ධර්ම ගැටලු ටික ඒ ශාස්ත්‍රවරු ඇවිල්ලා එක එක මතවාද කියන. මේ හැමෝම උගන්වන්නේ එකම ජාතිය පණවිඩියක්ද එකම දෙයක්ද ඇහුව හැමෝම කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ සුබද්ද ඕක අතහරින්න කීවා. යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා නම් එතන පළවෙනි ශ්‍රමණයා වන සෝතාපන්න කෙනා පහළ වෙනවා කීවා. යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා නම් එතන දෙවනි ශ්‍රමණයා වන සකදාගාමි කෙනා පහළ වෙනවා. යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා නම් තුන්වෙනි ශ්‍රමණයා අනාගාමි පුද්ගලයා පහළ වෙනවා. යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා නම් ඒ මාර්ගයේ පරිපූර්ණ කරන පිරිස තුල රහතන් වහන්සේලා බිහි වෙනවා කිය. මෙන්න මේකයි මාර්ගය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දේශනා කරා. අර පිරිණිවන් මංචකේ පිරිණිවන් පාන සූදානම් වෙච්ච වෙලාවේ සුබද්ද කල්පනා කරා බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාන්න කලින් මම මේ ධර්ම කරුණු කොහොම හරි අවබෝධ කරනවා. අන්න වීරියවන්තයාගේ ස්වභාවය. කෙලෙස් සහිතව හිටියත් ඒ වෙලාවේ හිතුවා මං කොහොම හරි මේක අවබෝධ කරනවා පිරිණිවන් පාන්න කලින්. අනිත් අය හඬා වැළපෙනකොට සුබද්ද කරේ එතනින් ඉවත් වෙලා විවේකීව ගහක් යට වාඩි වෙලා සල් ගහක් යටට වෙලා හොඳට මේ ධර්මයේ නුවණින් විමසන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් උනත් දේශනා කරපු මේ පණවිඩේ හොඳට විමසමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමා තුළ වැඩෙන ආකාරයට විමසුවා. ටික වේලාවයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා අරහත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාන්න කලින්ම සුබද්ද මෙහෙන්න කියලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාන්න පෙර අරහත්ත්වයට පත් වෙච්ච අන්තිම රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට රහත් වෙච්ච අයගේ. එතකොට බලන්න වීරියවන්ත කෙනා ඒ වෙලාවෙත් වීරිය කරන ඒකනේ බුදුරජාන් වහන්සේගේ දේශනාව තියෙන කතචූපම කියලා. මජ්ක්‍ධිම නිකායේ මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි තමන්ව අල්ලගෙන ගිහිල්ලා තමන්ගේ අතපය කපනවා. හරියට ලීරනවා වගේ ගැට ගහලා අතපය කපනවා. එහෙම කපනකොට කෙනෙකුට ඇති වෙන්නේ කෙලෙස් සහිත කෙනාට අරාය ගැන තරහක් වෛරයක්නේ. එක්ක කෑ ගහයි බණී විලාප දෙයි. ලොකු හිතේ වෛරකින්නේ මැරෙන්න බේරෙන්න බැයින. බුදුරජාණන් වහන්සේ වදාලා හිතට තරහක් වෛරයක් ආවොත් තමන්ගේ අතපය කපනකොට උනත් හිතන්න කියනවා මගේ හිත ද්වේෂයෙන් යට වුණා. මගේ හිතට තරහක් ඇති වුණා. මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ පිහිටන්න බැරි වෙනව නේද කියලා කම්පාවටපත් වෙන්න කියනවා හිතට තරහව. ඒ තරහ සහිත සිතුවිල්ලට ගරහා කරන්න කියන ඒ සිතුවිල්ල හිතෙන් අයින් කරගෙන මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ පිහිටනවා කියලා තමන්ගේ අතපය කැපුවත් ඒ වෙලාවෙත් හිත රැක ගන්න කියන.
අන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදය. එතකොට ඕනම අමාරු වෙලාවක ධර්මයේ පුරුදු කරගත්ත කෙනෙකුට ධර්මයේ ඉල්ලෙන්න පුළුවන්. දැන් බලමු ප්‍රායෝගිකවම අපි මේ දැන් පින්වතුනි අපේ ජීවිතවල හොඳට බලන්න අපි මේ සාමාන්‍ය බණ අහන්න පටන් ගන්නෙම අපිට විවේකයක් ආවම තමයි බණ අහන්න. ප්‍රශ්න කරදර වුණාම අපිට වෙලාවක් නැහැ. දැන් මේ ප්‍රශ්න වැඩි, කරදර වැඩි, ලෙඩ රෝග වැඩි, ටිකක් සනීප වුණාම බැරුවේ. අන්න එහෙම හිතනවා. එතකොට අපි ධර්මයේ අල්ලන්න ඉන්නේ කොයි වෙලාවේද? හොඳට සනීප වෙලා, කරදරයක් නැතුව, ප්‍රශ්නයක් නැතුව බොහෝම නිදහසේ ඉන්න වෙලාවක් ආවොත් අන්න ඒ වෙලාවට මම ධර්මයේ දියුණු කරන්නම් කියලානේ හිතන්නේ. එහෙම වෙලාවක් එනවද? එකින් එක ප්‍රශ්න එන්නේ. එකක් ඉවර වෙනකොට ප්‍රශ්න 10ක් එනවා. ඒවට විසඳුම් හොයාගෙන ඔළුව අවුල් කරගෙන ඉන්නකොට තව ප්‍රශ්න ගොඩක් කඩාගෙන වැටෙනවා. මේ ප්‍රශ්න අතරේ තමයි ධර්මය අල්ලන්න ඕන. අන්න එතකොටයි ප්‍රශ්නවලට මූණ දෙන්න පුළුවන් හැකියාවක් ධර්මයේ තුලින් ගොඩනැගේ. ලෙඩ වුණාම තමයි ධර්මය ඕන වෙන්නේ. ධර්මයේ නැතුව ලෙඩ හොඳ වෙනකන් හිටියෝ ධර්මය අල්ලන්න ඒ ලෙඩේම මැරිලා ගියෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මොකද්ද? ලෙඩවීම කියන්නේ ඒක තමයි දුක. දුක්ඛාරි සත්‍ය. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස පීයන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නෙක් එකතු වීම. එතකොට මේ දුක් දෝමනස් ප්‍රශ්න ගැටලු පීඩා ඔක්කොම එනකොට අන්න ඒක ධර්මයේ හැටියට දැකලා ඒ තුල ධර්මයේ පුරුදු කරගන්න පුළුවන් නම් අන්න ධර්මයෙන් ජය ගන්න කෙනා. ඒ නිසා වර්තමානයේ අපි අවශ්‍ය තැනට ධර්මයේ ගලපන්නේ නැහැ. මරණ මංචකයේ ගැන හිතන් ධර්මයේ අල්ලන්න තියෙන හොඳම වෙලාව තමයි ඒක. කෙනෙක් මරණාසන්න වෙනකොට ධර්මයේ මෙනෙහි කරගත්තොත්, ධර්මයේ හිත පිහිටෙව්වොත් මරණ මංචකයේදී ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එහෙම අවස්ථාවල් ගණනාවක් ගැන ධර්මයේ තියෙනවා. ධනංජානි කියලා බමුණෙක් ගැන තියෙනවා, නිරේ යන්න කර්මය හැදිලා හිටියේ. හැබැයි මරණාසන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා ධර්ම කරුණු කියලා 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 හිත පිහිටෝලා ටිකෙන් ටික හිත ධර්මයට පමුණෝලා බ්‍රහ්ම ලෝකයට යනකම් හිත පිහිටෙව්වා. එතකොට අර නිරේ යන්න හිටපු බමුණ මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඒ වගේ මරණ මංචකයේදී දැන් හිතන්න පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ ගැන හිතන්න කොච්චර ලෙඩ වෙලාද හිටියේ. ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. කවුරුත් බලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ කුටිවලට යනවා. තොරතුරු හොයනවා ඉඳ මේ අනකොට පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ ඇඟේ අර තුවාල කුෂ්ඨ වන වෙලා ගලන සැරව සිවුරු තෙත් වෙලා සැරවවලි. කවුරුත් හැමෝම මගහැරලා යනවා. බුදුරජාණන් වහන්සේ ඉක්මනට මොකද කරේ? වතුර එකක් උණු කරලා උණු පැන් වලින්ම පූතිගත තිස්ස හාමුදුරන් උස්සගෙන ඇවිල්ලා එළියෙන් තියලා නෑවුවා. පූතිගත තිස්ස හාමුදුරු ඇඳගෙන හිටපු සිවුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම සිවුරු හෝදලා නාවලා උණු පැන් වලින් නාවලා අලුත් සිවුරක් පෙරෙව්වා. පොරවලා බුදුරජාණන් වහන්සේ දැන් බලන්න කොච්චර මොනවා ලෙඩක් හැදුනත් පිනක් කරලා තිබ්බන බුදු කෙනෙක්ගේ ශ්‍රී හස්තයෙන් අප උපස්ථාන ලබන. බුදුරජාණන් වහන්සේ මේ විදිහට අප උපස්ථාන කරලා අහනවා පූතිගත තිස්ස කොහොමද ඇහුවා. දරා ගන්න බෑ බුදුරජාණන් වහන්සේ අප උපස්ථාන කරනකොට ඇස් වලින් කඳුළු වැగిරෙනවා. බුදුරජාණන් වහන්සේ පූතිගත තිස්ස හාමුදුරුවන්ට ඒ වෙලාවේ පූතිගත තිස්ස මෙන්න මේ විදිහට හිතන්න කියලා. මේ රූපේ නිත්‍යද අනිත්‍යයිද කියලා ඇහුවා. අනිත්‍යයි ස්වාමීනි කි. අනිත්‍ය නිසානේ මේ ලෙඩ වෙලා ජරාවට පත් වෙලා යන්නේ. එහෙමනම් මේක දුකක්ද සැපක්ද කියලා ඇහුවා. දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. මේක අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද ඇහුවා. නො හේතම් බන්ති නැහැ ස්වාමී. එහෙනම් පූතිගත තිස්ස මේ ශරීරය හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම තියෙන කෙස් ලොම් නිය දත් ආදී මේ දෙතිස් කුණුප මේ සියල්ල සතර මහා ධාතුන්ට අයිති මේ සියලු කොටස් ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම විමසන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන පෝතිගත තිස්ස ඔය දැනෙන වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි කියලා.
ඊළඟට අහනවා මේක අනිත්‍ය නම් ඕක දුකක්ද සැපක්ද කියලා අහුව. දුක්ඛං බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේක මම මගේ කියලා පිළිගන්න පුළුවන්ද? නෝ හේතම් බන්ති නැහැ ස්වාමී. එහෙනම් වේදනාව ගැන හිතන්න කිව්වා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා කියලා විදර්ශනා වඩන. ඔය විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ දේශනාව අවසන් වෙනකොට ඒ තුලම හිත පිහිටියා, තමන් තුල ධර්මීය වැඩුණා. දේශනාව අවසන් වෙනකොටම ධර්ම අවබෝධය ලැබුවා, එතනම පිරිනිවන් පෑවා. එතකොට බලන්න ඒ තරම් ඇඟේ කුෂ්ඨ රෝගයක් හැදිලා මුළු ශරීරයේම කුණු වෙලා හිටපු කෙනෙක් සැරව ගලාගෙන යනකොට කවුරුත් බලන්නවත් ආවේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා නාවලා පිරිසිදු කළා, ඔක්කොම කළා, ධර්මයක් දේශනා කරලා රහත් වෙන්නත් පින තිබ්බනේ. එතකොට එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේට වැඩම කරා. බොහෝ පිරිසක් ධම්සභා මණ්ඩපේට එනවා බණ අහන්න. භික්ෂුන් වහන්සේලා රැස් කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, කවුද බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කැමති අය? හැමෝම ඉදිරිපත් වුණා. ඒක නිසභාවිනේ, හැමෝම කැමති බුදුහාමුදුරන්ට. බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරන්න කවුරුත් කැමති. ප්‍රසිද්ධ කෙනාටනේ කවුරු සලකන්න කැමති වෙන්නේ නේ? අන්න ඒ වගේ එකපාරට හැමෝම ඉදිරිපත් වුණා. ස්වාමීනි මම කැමති. බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් වුණා හැමෝම. බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ වදාලා, මහණෙනි බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරන්න කැමති හැමෝම බුද්ධෝපස්ථානයක් හැටියටම ගිලනුන්ට අප උපස්ථාන කරන්න කිව්වා. යෝගිලානං උපට්ඨේය සෝමං උපට්ඨේය. යමෙක් ගිලනුන්ට අප උපස්ථාන කරනවා නම් අන්න ඒ කෙනා බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරන කෙනෙක් කියෝ. බුදුරජාණන් වහන්සේට යමෙක් අප උපස්ථාන කරනවා කියනවා නම් ඒ කෙනා ගිලනුන්ට අප උපස්ථාන කළ යුතුයි කියෝ. අන්න ඒ නිසා එතකොට අපිට මේ දේශනාවලින් මේ කරුණ වලින් පේනවා කෙනෙකුට මරණ මංචකයේදී ධර්මය අල්ල ගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය තැනට අවශ්‍ය මොහොතේ ධර්මයේ ගලප ගත්තොත් අපිට බේරෙන්න පුළුවන්. මරණ මංචකේ හරි අපි ධර්මයේ මෙනෙහි කරගෙන ධර්මයේ හිත පිහිටෙව්වොත්, ඒකනේ ඉස්සර මිනිස්සු පින් පොත් ලිව්වේ. කරන පින් දහම් නිතර ලියනවා. මම මේ විදිහේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා, එක්කෝ මම ගිහින් සීල් සමාදන් වුණා, මම ධර්ම දානයක් දුන්නා, එක්කෝ ආහාර පාන පූජා කරා, සාංගික දානයක් දුන්නා, අටපිරිකරක් පූජා කරා, වට වන්දනාවි ගියා, යයිශ්‍රී මහබෝධිය වන්දනා කරා, රුවන්වැලි සෑය වැන්දා. ඔය ඔක්කොම ඉස්සර පොත්වල ලිව්වා පැරණි අය. දුටුගැමුණු රජුරුවන්ටත් පින් පොතක් තිබ්බා කියන්නේ. එතකොට මේවා මොකටද මේ ලියන්නේ? නිතර නිතර කරන පින ගැන සිහි කරන්න, සිහි කරන්න පින බලවත් වෙන. අන්න ඒකයි අපේ හිතේ ස්වභාවය. අපේ ජීවිතවල වෙච්ච යම් යම් අකුසලයක් අපි හිතට අරගෙන අකුසලයේ ගැන හිතුවොත් මොකද වෙන්නේ? හිතන්න හිතන්න අකුසලයේ බලවත් වෙනවා. ඒ නිසා අකුසල් හිතන්නේ නැහැ, අකුසල් බැහැර කරනවා. හිතන්නේ මොනවද? කුසල්. කරන පින, කරන කුසලය ඒක හිතට අරගෙන ඒක හිතනවා. ඒ නිසා තමයි ඉස්සර මිනිස්සු පින් පොත් ලියන්නේ. නිතර නිතර කරන පින සිහි කරනවා. මම මේ වගේ පින් දහම් කරලා තියෙනවා, මම මේ වගේ දන් පැන් දීලා තියෙනවා, මම මේ වගේ මහා පින්කම් කරපු කෙනෙක් නේද, කොයිතරම් ලාභයක්ද කියලා තමන් කරන පින ගැන සිහි කරන්න, සිහි කරන්න මොකද වෙන්නේ? පින බලවත් වෙනවා. අන්න ඒ නිසා පින බලවත් කරගන්න නිතර නිතර පින් දහම් කරන්න. මරණ මංචකේදී කරපු පින සිහි කරගන්න. කරන පින හිතන්න හිතන්න මරණ මංචකේදීත් පින බලවත් වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි, ඔබට ලෙඩක් කරදරයක් ප්‍රශ්නයක් දැන් බලන්න ගිරිමානන්ද සූත්‍රය අරගෙන බලන්න. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිලන් වෙලා රෝගාතුර වෙලා අසනීප වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? ආනන්ද හාමුදුරන්ට ඉගැන්වුව භාවනා ක්‍රම 10ක් ගිහින් කියන්න කිව්වා ගිරිමානන්ද භික්ෂුවට. ඒවා තමයි ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. අනිච්ච සංඥා, අනත්ත සංඥා, දුක්ඛ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. එතකොට ඔය වගේ
භාවනා කරන්න කීවා. සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. අන්නේ භාවනා ක්‍රම තුල හිත පිහිටවන්න කීවා. අන්න මරණ මංචකේ ලෙඩක් වෙලා ගිලන් වෙච්ච කෙනෙකුට කියපු උපදෙස්. ඊළඟට හිතන්න වක්කලී හාමුදුරු මරණාසන්න වෙච්ච වෙලාවේ ලෙඩ රෝග හැදිලා ගිලන් වෙලා අසරණ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගිහින් ධර්මයේ දේශනා කරේ. ඒ නිසා අපේ ජීවිතවල අපිට ලෙඩක් දුකක් කරදරයක් ප්‍රශ්නයක් එනකොට අපි අල්ලන්න ඕනේ මොකක්ද? ධර්මය. හොඳ වුණාට පස්සේ ධර්මය අල්ලනවා කියලා ලෙඩ වෙච්ච වෙලාවේ ධර්මය අතහැරියොත් වෙන්නේ හොඳ වෙනකොට කොහේ ඉඳීද කියන්න බෑ. ඒ ලෙඩෙන්ම මැරිලා යන්නත් පුළුවන්. ඒ නිසා ඒක අන්තිම ලෙඩ වෙන්නත් පුළුවන් හැදෙන්න. ඒ නිසා පින්වතුනි මිනිස්සෙකුට මැරෙන්න මහා ලොකු ලෙඩක් අවශ්‍ය නැහැ. බලන්න අද මදුරු තුඩින් කොච්චර මැරෙනවදනේ? ඩෙන්ගු නිසා කොච්චර මැරෙනවද? මේ පුංචි මදුරුවෙක් නිසා කී දෙනෙක් මැරෙනවද? ඒ නිසා මිනිස්සුන්ට මැරෙන්න ඕන තරම් හේතු තියෙනවා. මහා පාරි මැරෙනවා, නිදි ඇදී මැරෙනවා, හිටි ගමන් මැරිලා වැටෙනවා. ඒ නිසා කවදා කොතන කොයි මොහොතේ කුමන ආකාරයේ මොන විදියට අපේ හුස්ම ටිකයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා අප්‍රමාදී වෙන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ පිරිනිවන් පාන කලින් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයි තරම් පිරිනිවන් පාන වෙලාවෙත් ශාස්ත්‍රවරයෙක් හැටියට තමන් හොඳ සිහිනුවණින් ඉඳගෙන ලෝක සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් කොයි තරම් මරණ මංචකේ පිරිනිවන් පාන සූදානම් වෙච්ච වෙලාවේ කොච්චර ධර්ම කරුණ දේශනා කරනවද? මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන දීර්ඝ වශයෙන් පිරිනිවන් පාන ආසන්න වෙලාවේ දේශනා කරපු ධර්ම කරුණ. ඊළඟට භික්ෂූන් වහන්සේලා රැස් කරලා අහනවා, මහණෙනි නුඹලාට ධර්මයේ ගැන විනය ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න කියලා. ඊට පස්සේ පසුතැවෙන්න එපා කියන අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා, මට මේ ප්‍රශ්නේ අහන්න තිබුණා, මට අහන්න බැරි වුණා කියලා පස්සේ පසුතැවෙන්න එපා, දැන් අහන්න කියලා අවස්ථාව දෙනවා. උන්වහන්සේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයියාවෙන් සැතපීලා පිරිනිවන් පාන ආසන්න වෙච්ච වෙලාවේ කවුරුත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙලේ බලන්න කරුණාව කියන එක බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ගෞරවය නිසා නම් ප්‍රශ්න අහන්නේ නැත්තේ? ළඟ ඉන්න කෙනාට කියලා හරි ඔබේ ප්‍රශ්නේ අහන්න කියලා. සමහර වෙලාවට කෙනෙක්ට ප්‍රශ්නයක් තිබිලා අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න නේද මේ හදන්නේ, මම මේක අහන එක හොඳ නෑ නේද කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතේ එහෙම හරි හැඟීමක් තියෙනවා නම් තමන්ට අහන්න ඉදිරිපත් වෙන්න බැයි නම් ළඟ ඉන්න කෙනා මාර්ගෙන් හරි ප්‍රශ්නය අහන්න කියලා අවස්ථාව දෙනවා. ඒත් කවුරුත් ප්‍රශ්න අහන්න ඉදිරිපත් උනේ නැහැ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රම කෙනා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් අන්තිම කෙනා පවා තුනුරුවන් ගැන සැකයෙන් එතර වෙච්ච අය. ඒ කියන්නේ එතන හැමෝම මාර්ගඵලලාභී. අන්තිම කෙනා කියන්නේ සෝවාන් වෙච්ච අය තමයි අන්තිමයි. එතනින් මෙහා අය ඉඳලා නැහැ. අන්න ඒ නිසා ඒ අයට ධර්මයේ ගැන ප්‍රශ්නයක් සැකයක් නැහැ කියන. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අන්තිම වතාවට භික්ෂූන් වහන්සේලා දිහා බල්ලා දේශනා කරනවා, හන්ද දානි භික්කවේ ආමන්ත්‍යා මහණෙනි අවසාන වතාවටත් නුඹලා අමතනවා කිය. වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, මේවා හටගෙන පැවතිලා නැති වෙලා යනවා. අප්‍රමාදීන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. එහෙමනම් අපි අපේ ජීවිතේ මේ හොස්ම ටික අවසන් වෙන්න කලින් අප්‍රමාදීව ධර්මයේම දියුණු කරලා ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. පිංගතුනේ අද ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පහළ බෝමිරියේ දයානන්ද කොතලාවල මහතා ඇතුළු පවුලේ සියලු දෙනා.
සියඹලාපේ එච් ඩී ගුණසේකර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ගම්පහ වානලුලාවේ සිරිමා පතිරණ මහත්මිය ඒ වගේම පහළ බෝමිරියේ වින්සන් ප්‍රේමදාස මහතා ඇතුළු සියලු දෙනා මේ පින්වතුන්ගේ අරමුණක් වෙනවා පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවන් තියෙනවා වර්ෂ 40කට පමණ පෙර මියගිය දයානන්ද කොතලාවල මහතාගේ පියාණන් වන ජෝන් සිඤ්ඤෝ කොතලාවල මහතාටත් වසර 35කට පෙර පරලොව සැපත් මෑණියන් වන ඒ සෝපා නෝනා රුඩ්රිගෝ මහත්මියටත් ඒ වගේම ජයතිස්ස කොතලාවල සුළු පියාණන් ඇතුළු මියගිය පවුලේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම සියඹලාපේ මාහේනී පදිංචි HD ගුණසේකර මහතා සහ කුසුමා පතිරණ මහත්මියට පින් අනුමෝදන් කරන්නේ ගුණසේකර මහතාගේ මියගිය දෙමාපියන් වන HD තෝමස් අප්පුහාමි සහ MA ජෝන් නෝනා මහත්මියටත් සියඹලාපේ කන්දේ විහාරයේදී අපවත් වූ පහළ මුනේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම ජෝතිමණිකේ කුසුමා පතිරණ සිරිමා පතිරණ සොයුරියන්ගේ පරලෝ සැපත් දෙමාපියන් වන ගිරිදර දංගහවත්තේ විසු RP ජෝන් සිඤ්ඤෝ සහ RMD රන්සුනෝනා මහත්මියටත් දැනට ආබාධිතව සිටින සිරිමා පතිරණ මහත්මියට ඉක්මන් සුවේ නිදුක් නිරෝගී භාවය ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාවත් ඒ වගේම ඇගේ රනිල් පුතාට ඒ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් පහළ බෝමිරියේ වින්සන් ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ හැම දෙනා නමෙන් මිය පරලොව ගිය පවුල්වල සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණක් වෙනවා. ඒ වගේම කොතලාවල විසු SD එංගලින් නෝනා මෑණියන්ටද ඒ වගේම ජනවාරි 1 දින මිය ගිය ජායල උදම් විට විසු P සිරිසේන පියාණන් ඒ වගේම පහළ බෝමිරියේ විසු LD මෛත්‍රීපාල PG පොඩිමණිකේ යන දෙමාපියන් රදාවානේ විසු මිය ගිය TA ඇල්බර්ට් මහතා සහ සුජිත් ප්‍රසන්න රණවිරුව ඇතුළු සියලු මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් නම් සඳහන් කරපු අය වගේම මේ පින්වතුන්ගේ පවුල්වල වර්ග පරම්පරාවල්වල මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරගන්න ඒ ඥාතීන් මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. මිය පරලොවගිය ඥාතීන් වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්දේ. ඒ වගේම ඔබ හැම දිනාටමත් සුජීවත්ව ඉන්න ඔබේ දූ දරු ඥාත හිත මිත්‍රාදී සියලු දිනාටමත් අද දායකත්වයේ දරූ මේ පින්වත් හැම දිනාටමත් ඔබේ දූ දරු ඥාත හිත මිත්‍රාදී හැම දිනාටමත් බෞද්ධ ආරෝප වාහිනියෙන් ගුවන් විදුලියෙන් මේ ධර්මයේ ශ්‍රවණය කර පින්වත් හැම දිනාටමත් බෞද්ධ ආකාරී මණ්ඩලයේ පින්වත් දරුවන් ඒ හැතුරු ඔබ හැම දිනාටම මේ පින එකාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂා රැකවන සැලසේවා හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න හෝම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.